මේක නිකන් මේ සෙල්ලමක් නෙමෙයි මේක මහා භයානක දෙයක් මේක දැන් මේකේ කතරවරු සහ මේකේ යටින් තියෙන බලවේග හොයාගත්තේ නැත්නම් හෙටත් මේ වැඩේ වෙන්න පුළුවන් ආයිසර ඒ නිසා මේක ආණ්ඩුව දැන් ඉන්න ආණ්ඩුව සතු බලගත් වගකීමක් අත හොරගන්න බෑ කැබිනට්ටුවම ජනාධිපතිතුමා අගමැතිතුමා සහ මුළු කැබිනට්ටුවම මේ කාරණාව ගැන මීට වඩා බොහෝම ගැඹුරින් හිතන්නට ඕනේ මේ කොමිෂන් සභාවේ සොයා ගැනීම පිළිබඳව අඩුපාඩුකම් තියෙන බව අපිට පේනවා. නමුත් ඒක උඩ දාලා ඉවර වෙලා මෙතනින් ඉවරයි දැන් මේක කාපට් එකයට හංගන්න පුළුවන් කියලා හිතන්න කාලයක් නෙමෙයි. මේ මිනිසුන්ගේ දුක වේදනාව අනාගතයේදී තවත් මිනිසුන්ට මේ වගේ ප්‍රශ්න ඇති නොවෙන්නට රටේ ආරක්ෂාව හරියට ඇති වෙන්නට මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු අය කවුද කියන එක හොයන්නට ඕනේ. මේක ඇතුලේ සමහරලාට දේශපාලන ඩීල් තියෙන්න පුළුවන්. 20 වෙනි සංශෝධනය සඳහා ඡන්දය දාපු වෙලාවේදී අපි ඒක දැක්කා. අනිවාර්යයෙන් මේක විනිවිද පේන දෙයක්. අපි දැක්කයි. කෙනෙක් එක පැත්තකට දාලා හතර දෙනෙක් අනිත් පැත්තට දානවා එහෙම පක්ෂේ. මොකද්ද? විහිළුවක් නෙමෙයිද? ඇස් බැඳුමක් සහ මුලා කිරීමක් නෙවෙයිද? මේවයින් තමයි අපේ හිත බිඳෙන්නේ. බලයේ ඉන්නද බලය ලබා ගන්නටද බලය ආරක්ෂා කරන්නද අපි මේ අයව පත් කරන්නේ මේ පාර්ලිමේන්තුවලටයි මේ මේ රජයටයි නෑ රට ආරක්ෂා කරන්න අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙන්න ඉස්සෙල්ලා අපිට ඕනේ උත්තරයක් මේකට වෙනම අමාත්‍යාංශයක් දැම්මක් කමක් නෑ මේක හොයන්න ලබන ඉරිදා සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනවා ලබන අප්‍රේල් 21 වෙනිදා වෙන විට එතකොට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාවේ අපට එවැනි විනිවිද පෙනෙන ඉන්වෙස්ටිගේෂන් එකක් සොයා බැලීම හරහා යුක්තිය ඉටු නොවේයි කියලා වැටහුනොත් අපිට සිද්ධ වෙනවා කළු ඇඳුම් මැඳීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න 21 වෙනිදාට ලංකා වටේම හැම ගෙදරකම කළු කොඩියක් ඉල්ලන්න කියලා ලබන ඉරු දින එනම් මාර්තු 7 වන ඉරු දින කොළඹ අගරදුගුරු පදවි තුල අපි කළු ඉරිදා එහෙම නැත්නම් ब्लैक संडे नमीन हंदुन्वनो अभी लबने इरिदा कलुरिदा लेसे नाम करने ये एक दिन एक टप हमनक सीमा करने टे नेवी लबने इरिदा अभी अपे विरोधताव अपगे कनस्सल देखवी में नीलवाशीन आरंभ करनो ऐनिसा में गमनक आरंभ्यक පමණයි එය පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු අනතුරු අපි දිගින් දිගටම විවිධාකාරයෙන් කරන්නට බලාපොරොත්තු වෙන මගේ පුත ඉදුවයි තමයි මේ බොහෝ පෙරදී පුතා අවුරුදු 9යි දුවට අවුරුදු 22යි මට කියන්න තියෙනවා මං උපතින්ම බෞද්ධ පුතාගේ ඒ ලෙවල් විභාගේ තිබුණා දුවගේ කැලණි විශ්වවිද්‍යාලේ බාහිර උපාධිය විභාගේ තිබුණා එක මාසෙ වැටිලා प्रधान नलुवटी නමුත් දුෂ්ටයෝ ටික ඉවරයි. නමුත් අධ්‍යක්ෂණය කරපු නිෂ්පාදනය කරපු ඒක තිර නාටකයේ පිටිපස්සේ ඉන්න ටික තාම ඉන්නව යහති. අඩුව ගන්න යුතුයකමක් තිබ්බා කාදිනලුන් නාංශේට නිකන්